ආයි දින්න නේද ඔබතුමාලගේ පාර්ශවය දැන් මේ අර පාර්ශවය පෙරදිලා මේ පාර්ශවය ආයි දින්න නෑ ඇත්තටම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා විධායක සභාවට තමයි මේ තනතුරු තෝරා ගැනීමට බලය තියෙන්නේ කියලා ඒ අනුව අපි විධායක සභාව කැඳෙව්වා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සරත් ඒකනායක මැතිතුමාගේ දැනුම් දීමට අනුව අපි සම්බන්ධ වුණා ඉතින් විධායක සභාවේදී ඒකමතිකව විජේදාස රාජපක්ෂ මැතිතුමා සභාපති වුණා වැඩබලන ලේකම්වරයා විදිහට විශේෂයෙන්ම කීර්ති උඩවත්ත මැතිතුමා පත් වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලා අස්වීමත් එක්කලා ඇත්තටම එතුමාට තියෙන වාරණ නියෝග තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ මම හිතනවා අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා සභාපති ධූරය හිස් වුණා. ඒ අනුව තමයි විධායක සභාව තීන්දුව කරේ විජේදාස රාජපක්ෂ මැතිතුමාව සභාපති තනතුරට පත් කිරීම. දැන් අපිට දිසා අධිකරණයෙන් නියෝගයක් දීලා තියෙනවා විශේෂයෙන්ම විධායක සභාවේදී ගත්තා වූ තීන්දුව తీරන වලට පටහැනිව කටයුතු කරන්න එපායි කියලා වග උත්තරකරුව 20 දෙනෙකුට මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට ප්‍රශ්නයක් නැතුව අපි මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ පක්ෂයේ සභාපතිවරයා හැටියට හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි සභාපතිවරයා හැටියට හිටියේ. එතකොට එතුමාට තමයි වාරණ නියෝගයක් ගන්න. ඒ අනුව වැඩ බලන මහලේකම්වරයා හැටියට මැතිවරණ කොමිසමත් පිළි අරගෙන හිටියේ විශේෂයෙන්ම මාව. ඒ නිසා මට වාරණ නියෝගයක් ගත්තේ මේ සමහරු අර්ථකථනයක් දුන්න පහුගිය දවස්වල මේ වාරණ නියෝග කියන්නේ සදාකාලික ඉවත් වීමක් කියලා ජනතාවට හේතු ගන්න උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය පරාජයට පත් වුණා. ඒ දේශපාලන කුමන්ත්‍රණය මම හිතන්නේ බොහෝ දුරට දැන් පරාජයට පත් වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන මණ්ඩලයකට විශේෂයෙන්ම අපේ පක්ෂයේ තනතුරු පිළිබඳව තීන්දුව తీරන ගන්න බෑ. 5-6 දිනකට එකතු වෙලා පක්ෂයක තීන්දුව తీරන ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අනුව මම හිතන්නේ වාරණ නියෝගය අනුව සියලු දෙනා ඊට පස්සේ කටයුතු කළ යුතුයි කියන එක තැන තමයි අපි ඉන්නේ. දැන් ඔවුන් නැවතත් වාරණ නියෝගයක් ගත්තොත් මීට පෙරත් සිදුරේ වගේ නේද? අධිකරණයට ඔවුන්ට ඕන වෙලාවක යෑමේ හැකියාව ලබා දීලා තියෙනවා. නමුත් පැහැදිලිව දිසා අධිකරණයේ නියෝගයක් ලබා දීලා තියෙනවා. විධායක සභාවේදී ගත්තා වූ තීන්දුව తీරන වලට පටහැනිව ක්‍රියා කරන්න එපායි කියලා. ඒකේ එතුමල්ලගේ අතේ තියෙන වැඩක්. ඒ නිසා අපිට දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා වගේ දැන් අපිට කඩුව හම්බෙලා තියෙනවා. දැන් පක්ෂ කාර්යාලයට යන්නේ? පක්ෂ කාර්යාලයට යන්න අපිට හදිසියක් නැහැ. විශේෂයෙන්ම දැන් පක්ෂ කාර්යාලයේ නිල බලය අපිට පැමිණිලා තියෙන. අපි සුදුසු වෙලාව බලලා නේද සුදුසු අවස්ථාවේ අපි පක්ෂ කාර්යාලයට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන පාක්ෂිකයන්ගේ හදවතේ කියන එක ඒ කණ්ඩායමට මතක් කරලා දෙන්නට ඕනේ මේ අලුත් අත්දැකීමත් එක්කලා. දැන් විජේදාස රාජපක්ෂ මහතා තවදුරටත් සභාපතිද නැත්නම් වැඩ බලන සභාපතිද? විජේදාස රාජපක්ෂ මැතිතුමා සභාපති. එතුමාට වාරණයක් නිකුත් වුණේ වැඩ බලන සභාපති ධූරයට. එතුමා දැන් පක්ෂයේ ස්ථිර සභාපති. දැන් එතකොට ස්ථිර සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ස්ථිර ලේකම්වරයෙක් කොහෙන්ද? එතකොට ඔබතුමාගේ ලේකම් පදවිය ආයේ නැද්ද? නෑ, දැන් මට වාරණයක් තියෙනවා දිස්ත්‍රික් අධිකරණයෙන්. ඒ වගේම දයාසිරි ජයසේකර මැතිතුමා මීට පෙර එතුමා ලේකම්වරයා හැටියට ඉන්නකොට එතුමා ලේකම් ධූරයේ ඉල්ලලා අපහුවතාවක් නඩු කටයුත්තක් දාලා තිනවා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම අධිකරණයෙන්ම තමයි මම වැඩ බලන ලේකම්වරයා හැටියට පත් වුනේ. ඉතින් ඒ වාරණ නියෝග මම හිතන්නේ ඉදිරි කාලය තුල ඒවට අපි පක්ෂයක් විදිහට මුහුණ දෙනවා. දැන් ඉදිරියේදී පක්ෂයේ සංවිධානය කරනකොට දැන් පක්ෂයේ දෙකට බෙදිලා ඉන්නේ. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වේද? පක්ෂයේ දෙකට බෙදුනේ ඇයි? පක්ෂයේ දෙකට බෙදෙන්න හේතුව තමයි අපේ ඉන්න මේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොනු කරන්න දැරීම තමයි පක්ෂයේ දෙකට වෙන්න ප්‍රධානම හේතුව. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අතිශය බහුතරයක් මන්ත්‍රීවරු විශේෂයෙන්ම මේ ආණ්ඩු විරෝධී කණ්ඩායම දැන් අපිත් එක්ක සාකච්ඡා කරගෙන යනවා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න. ඒ නිසා දවසින් දවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙනවා. මේ අපි රටේ ජනතාවට කිව යුතු කාරණාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගැට ගහන්න දරපු උත්සාහය නිසා තමයි මේ මතවාද දෙකක් කියලා කිව්වේ. ඉතින් අපි පැහැදිලිව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව දැන් වසර කිහිපයක ඉඳලා අපි මේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව තමුන්නාසලා බලා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් මේ තීන්දුවත් එක්කලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කලා එකතු වෙනවා. දැන් ජනාධිපතිවරණය එනවා. දැන් ඉස්සරහට නැවතත් ඔබතුමාලාට වාරණයක් කියලා මේ කණ්ඩායම ආයි බ්ලොක් වේද? මොකද වෙන්නේ මේක? හැමදාම වෙයිද ඔහොම? නෑ, ඉතින් දැන් ඇත්තටම ඒ අයට විරුද්ධවනේ වාරණේ දීලා තියෙන්නේ. දැන් අපේ වාරණ බොහොමයක් අවසාන වෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලා අස්වීමත් එක්කලා. ඉතින් ඒ නිසා දැනට වාරණයක් පවතින්නේ ඇත්තටම මට විතරයි වාරණයක් පවතින්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අධිකරණයේදී කරුණු දක්වනවා. මොකද ඒ අධිකරණයෙන්ම තමයි මාව වැඩ බලන මහලේකම් ධුරයට පත් කරලා මැතිවරණ කොමිසම පිළිගත්තේ. ඒ නිසා දැන් අපේ මීළඟ අරමුණ තමයි බොහොම පැහැදිලිව පුළුල් සන්ධානයක් නිර්මාණය කරන එක. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු ටිකට දැන් අපි අනුගත වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ප්‍රශ්නයක් නැතුව වැඩ ටික අපිට අවසන් කරගන්න පුළුවන් වෙයි. සන්ධාන එක්සත් ජනතා නිදහස් සන්ධානේ වේද නැත්නම් හෙලිකොප්ටරේ වේද?
නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පක්ෂයක් විදියට ඇත්තටම තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොදු ජන එක්සත් පෙරමුණ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදියට මහින්ද අමරවීර මැතිතුමත් තිලංග සුමතිපාල මැතිතුමත් එතන නඩුවක පැටලිලා ඉන්නවා. පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා විදියට ලසන්ත අලෙගියවන්න මැතිතුමා ඉන්නේ. ඉතින් මේ කණ්ඩායම් නියෝජනය කරන තැන් මොනවද කියන එක අද සියලු දෙනා දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත්ත සියලු දෙනාට එකතු විය හැකි සන්ධානයක් මම හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඉදිරි කාලය තුල අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතිවත් වෙනවා මෙතන. නැහැ, තාම අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම මධ්‍යම කාරක සභාව ඇතුළු ඒ කණ්ඩායම එකතු වෙලා තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්න ගන්නේ. පසුගිය 12 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමේදී රැස්වූ සියලු දෙනාගේ ඒකමතික කැමැත්තෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා පක්ෂයේ සභාපති ධුරයට පත් වුණා. ඒකට හේතු වුණේ අපේ 6 විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ ස්වකැමැත්තෙන් සභාපති ධුරයෙන් ඉවත් වීම හේතු කොටගෙන. ඒකට ඒ සම්බන්ධයෙන් ඒ වගේම ඒ අවස්ථාව වන විට අපේ මිත්‍ර පක්ෂයේ හිටපු වැඩබල්ල මහලේකම් තුමා වාරණයකට ලක්වීම නිසා ඒ වගේම අපේ සරත් ඒකනායක මැතිතුමත් වාරණයකට ලක්වීම නිසා ඒ අවස්ථාවේදී පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා හැටියට මාව තෝරාපත් කරගත්තා. ඒ රැස්වීමට සහභාගී වූ පිරිසගේ නාමලේඛන මේ පත්වීම් යෝජනා ස්ථිර කරපු අයගේ විස්තර ඇතුළත් ලිපිලේඛන ඇතුළු ලිපිගොනු 12ක් අද දින මමත් අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සාර්ථි දුෂ්පන්ත මිත්‍රපාල මැතිතුමත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නා. තමුලාංශල දන්නවා ඊයේ දිනේදී කඩුවෙල දිසා අධිකරණය විසින් අපගේ පත්වීම් අභියෝග කළ නොහැකි බවට අතුරු ආඥාවක් නියම කළා. එම නියෝගය දින 14ක් දක්වා වළංගුයි. ඒ අනුව ඒ කාලය තුළ කිසිවෙකුට අපේ රාජකාරී කටයුතු වලට බාධා කිරීමට නීතිමය හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කියන්න කැමති වැඩි දවසක් නොගිහින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නෛතික අර්බුදය විසඳා ගන්නව පමණක් නොවේ, පක්ෂ කාර්යාලයට අපි නීතියානුකූලව ඇතුල් වෙලා අපේ පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු සියල්ලම සාක්ෂාත් කරගෙන ගරු සභාපති විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ සාර්ථි දුෂ්පන්ත මැතිතුමා ඇතුළු අංගජ රාමනාදන් මැතිතුමා ඇතුළු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාගේම සහයෝගය ඇතුව අපි දැවැන්ත දේශපාලන ක්‍රියාදාමයකට ඉදිරි කාලයේදී පෙළගැසෙනවා කියන මම නීතිජ කීර්ති උඩවත්ත වැඩ බලන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක. දැන් මේ වන විට දැන් තවත් පාර්ශ්වයක් ඉන්න දුබින්දි සානායක මහතා ප්‍රමුඛ ඒ පිරිසත් ඉන්නවා. ඔවුනුත් ඔවුන්ගේ තනතුරු පිළිබඳව කියනවා. ඔවුන් තමයි මිල තනතුරු තියෙන්නේ කියලා. දැන් මේ තනතුරු වලින් නීත්‍යානුකූල පිළිගන්නේ මොන තනතුරු? ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි. නීතිඥයෙක් හැටියට වසර 30ක අධ්‍යක්ෂකම් තියෙන උසාවි යන නීතිඥයෙක් හැටියට ප්‍රායෝගිකව ඒ විෂයට සම්බන්ධ කෙනෙක් හැටියට මට කියන්න කැමති. මේ සියලුම කරුණු කාරණා තීරණය වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. එතකොට පක්ෂ ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙන්නේ දේශපාලන මණ්ඩලයට නිලධාරීන් පත් කරගන්න පුළුවන් කියලා. දේශපාලන මණ්ඩලයට යම් යම් තීරණ තීන්දුව ගන්න පුළුවන්. හැබැයි පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් පත් කර ගැනීමේ පරම වගකීම තියෙන්නේ පක්ෂයේ විධායක සභාවට. ඒ නිසා අපි වැඩ බලන සභාපතිවරයා ලේකම්වරයා පත් කරගත්තේ විධායක සභාවෙන්. පසුගිය දිනවල පක්ෂයේ නව සභාපතිවරයා සහ වැඩ බලන ලේකම්වරයා පත් කරගත්තේ විධායක සභාවෙන්. ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව අකුරටම අනුගමනය කරලා
අපි ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳවයි අපි මැතිවරණ කොමිසම දැනුවත් කරේ. ඒ නිසා තමයි ගරු අධිකරණය කඩුවෙල දිසා අධිකරණය කිසිදු පැකිලීමකින් තොරව අපේ ඉල්ලීම පිළි අරගෙන අපේ දේශපාලන කටයුතු වලට බාධා කිරීම වැළැක්වමින් අතුරු ආඥාවක් නිකුත් කළා. දැන් ඒතකොට මීට පෙර නිකුත් කළා දින අතුරු ආඥාවල දැන් මොකද වෙන්නේ? ඔව් දැන් මෙහෙමයි. දැන් ඔබතුමාට මම මොකද අධිකරණේ විචේනය කරන්න බෑනේ අපිට. අපි අධිකරණයට ගරු කරන්න ඕනේ. වෘත්තිකයේ හැටියට අපි දෙන්නටම ඒ වගේ කීම තියෙනවා. හරි? නමුත් දැන් මම පොඩි උදාහරණයක් කියන්න. දැන් ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සම්බන්ධ කාරණාව මුලින්ම යොමු වෙන්නේ දිසා අධිකරණය. ඊට පස්සේ අභියාචනා අධිකරණයට යොමු වෙනවා. මේ අවස්ථා දෙකේදීම ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ඩයනා මැතිනිය නිවැරදි කියන කාරණාව තමයි සනාථ වෙන්නේ. නමුත් ඒ ධෛර්ය සම්පන්න පුද්ගලයන් තුන්වැනි වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. රටේ නීතිය යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙන් ඔවුන් කරපු කැපකිරීම ගැන අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දුව කරනවා ඩයනා මන්ත්‍රීතුමිය නීතියානුකූල නොවන පත්වීමක් ලබා ගන්න. ඒ වගේ පහළ අධිකරණ වලින් දෙන බොහෝ තීන්දු ඉහළ අධිකරණ වලදී නිෂ්ප්‍රභා වෙන අවස්ථාවල් ඕනතරම් අපිට දකින්න පුළුවන්.